ඒ අතරමඟදී හම්බෙන දේවල් නිසා ඒක එන්නේ අපේ ගමන මුවහ කරන්න. අපිව බාධා කරන්න. ඉතින් ඒක දැනගෙන මේක මාර්යාගේ උපක්‍රමයක්. එනිසා ඒව දැක්කට ගමන්නේ මම පුළුවන් තරම් අර පරණ පුරුදු මගේ අරමුණෙත් කටයුතු කරගෙන යන්න ඕනේ කියන කොච්චර නිහතමානි වෙන්න ඕනද? කොච්චර අහිංසක වෙන්න ඕනද? කොච්චර තමන් පිළිබඳ විවේචනාත්මක වෙන්න ඕනද කියන එක ඒ ටික හරි අමාරුයි රේඛීය ක්‍රමයට උගන්වන්න. නමුත් හැබැයි පොත්පත් උපමා හරියට කියලා තියෙනවා. උඹ එළියට බහපු කාරණාව මතක තියාගනි. ඔය අතරමඟ තියෙන දේවල් දැක දැක දිගේ බලන්න ගියොත් නන්නත්තර වෙනවා. ඒකට පුංචි කතාවක් මට කටට පුරුදු කතාවක් මේ වෙලාව මතක් වෙනවා. අපි පුංචි කාලේ තිබුණා තුනේ පන්තියේ විතර පොතක කතාවක්. මිනිස්සෙක් දර කපන්න කැලේට යනවා. ඉතින් මිනිසා ගඟක් අයි නේදගෙන පොරෝ හිටිය ගහ ගහ ඉන්නකොට අතේ දූවිලි වැටිලා දාඩි වැටිලා පොරෝ විශ්ිනව ගඟට. මිනිසයාට වතුරට බහින්නත් බෑ. මිනිසයා දැන ගන්නවා දැන් රත්තාවක් කරගන්න හම්බෙන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා. ඒ මන්දට ගෑණි බයිනවනේ. ඉතින් මේ මන්ස ගඟා ඉඳලා ඉඳගෙන අඬනවා බුදු අම්මේ මට වෙච්ච කරදරේ තිබුණේම මෙච්චරයි. ගෙදෙට්ට සන්තකේට මේ කෙටි පොරෝව පොරෝ කෙටිය ගඟට ගියෝ කියලා ඉතින් කරන්නම දෙයක් නැහැ. දර කපන්න තිය අමුකුත් කරන්න බෑනේ. එතකොට රුක්ෂ දෙවතාවෙක් එනවා. මනුස්ස ස්වරූපෙන් ඇවිල්ලා අහනවා මොකද කෑ ගහන්නේ කියලා. උඹට කියලා වැඩක් නැහැ බං මට මේක මෙන්න මෙහෙම වැඩක් උනේ මම මේ දර ටිකක් කපලා දාන ජීවත් උනේ පොර ඔච්චරමයි තිබුණේ ආ මම පොඩ්ඩක් උදව් කරලා බලන්න මට පීනන්න පුළුවන් කියලා ගිහිල්ලා රත්තරන් පොරව ගෙනත් දෙනවා අර මනුස්සයා කියන තමුසෙට පිස්සු දෙයි රත්තරන් පොර වලින් දර කපන දේ තියෙන ඕක හරියන්නේ මට වැඩේ කරගන්න බෑ කියලා දිය ආය ගඟට බහැලා රිදි පොරවක් ගෙනත් දෙනවා අර මනුස්සයා කියන පිස්සු කතා කරනවා මේ දර බලන්න පුළුවන් නැහැ මේ රජ්‍ය ඕක හරියන්නේ නැහැ කියලා ඊළඟට අරමනසේ ගඟට බැලලා තුන්වෙනි වතාවට තීම යකඩ පොරෝගෙන දෙන මලක අරමනස සතුටු වෙලා ස්තුති කරනවා තමුන් ආසනන් ඇත්තනම් හිතා ගන්න බෑ දෙයියෙක් වගේ මට ඇවිල්ලා උදව් කරපු දෙය කියලා කියනකොට ඒ දේව ස්වරූපයෙන් මෙල්ලා කියනවා ඔබ හරිම අවංක මිනිසෙක් ඔබට මම රත්තරන් පොරවක් දෙනවා රිදී පොරවක් දෙනවා මෙන්න ඔබේ යකඩ පොරෝ මිනිස්සයා එදා ගෙදර යන්නේ ධර්මදලාලි කෙනෙක් විදියට නෙවෙයි රත්තරන් පොරවක් සහ රිදී පොරවක් සහිත දක්ෂ මිනිසෙක් විදියට ගිහිල්ලා ගමේදී කෑ ගහනකොට හෙන්න කට්ට කයි රාටිකේ කහගෙන ඉන්නවා ගංගායි ඉන්නවා කියලා මෝඩ දෙයියෙක් මටත් යන්න පුළුවන් රිදි පොරව රත්තර පොරව කියන එක මිනිස්සෙකගේ ණයට ඉල්ල ගන්නව පරණ පොරවක් අයින්ල දෙපාරක් විතර ගහට ගාලා ගඟට විසි කළා කෑ ගහනවා ඉෂාත බැඳගෙන බුද්ධ අම්බෝ ගඟට වැටුණෝ අයියෝ මාව ඉවරයි කික ඒකට මාර දෙයියන්හන් ඇර වාගම එනවා මිනිස්සු ස්වරූපෙන් එනවා මොකද බලන්නකෝ වින දෙයක්ද මේක මට උනේ කොහොමද මම බේරෙන්නේ අර මාසෙන් අnderන විදිය අහගෙන යනවා මෙයා. සාමාන්‍යව අපි පැත්තේ වෙන මරණකවල් වෙච්චාම අnderන කවුරුත් නැත්නම් මීගමෙන් අපි කට්ටිය ගෙන්නනවා. එයා ඉතින් මගේ නැන්දම්බෝ මගේ අම්මෝ කියලා ඉතින් අඬනවා ඉතින් නැත්තම් හොඳ නෑනේ ගෙදෙට්ට. සමහරු ඉංග්‍රීසියෙන් අඬන්නේ. ඒතර අර මිනියට නැගිටින්න හිතනවලු යකෝ මෙච්චර මට ආදරේ නම් මැරෙන්න හිතෙන්නේ නෑ කියලා නැගිටින්න අර ඉංග්‍රීසි තේරෙන්නේ නැතිඳ මිනිය මැරළම ඉන්නවා. වැඩ නෑනේ අප්පා. ඉතින් මේ වගේ අnderground අර දෙයියන්න්සි බැහැල වතුරට රත්තරන් පොරෝ දෙනකොටම ගන්නවලු. දෙයියෝ දන්නවා මේ යකාව කට්ටයි කියලා. අර මිනිස්සයා රත්තරන් පොරෝ ඉල්ලන්නෙත් නැහැ, රිදි පොරෝ ගන්නෙත් නැහැ, යකඩ පොරෝ එනකන් ඉන්නවා. ඒ වගේ භාවනාදී අතරමඟදී අපිට රත්තරන් පොරෝ දෙනකොටම ඇල්ලුවොත් ඒකෙන් පේනවා මේ මිනිස්සයා මේ භාවනා කරලා තියෙන්නේ ලාභ සත්කාර සඳහා. භාවනා කරලා තියෙන්නේ නිවන් දකින්න අදහසින් නෙවෙයි මේ දෙයියෝ රවට්ටන්න කියලා. ඉතින් අපේ කට්ටියටත් භාවනා කරනකොට පොඩ්ඩක් ආලෝකයක් වැඩිච්චාම පොඩ්ඩක් ප්‍රීතියක් පහළ වෙච්චාම පොඩ්ඩක් අරමුණේ හොඳට දැන්නම් වැඩේ හරි කියලා හිතෙච්චාම පුදුමාකාර තටු වෙන ගතියක් තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මං හිතන්නේ හුඟක් අපහසු තත්ත්වවලට මුහුණ දුන්නා ඔය 50 ගණන් වල 60 ගණන් වල 70 ගණන් වල. එතකොට ලොකු ස්වාමීන් ලියලා තිනු හරිම අමාරුයි යාට කියන්නේ ඔය දැන් ඕකට නතු වුණොත් උඹේ භාවනාව කැඩෙනවා. සතිය නැති වෙනවා අරමුණ ආසසසසසේ බැහිලා කමතක වෙලා අර පේන දේවල් දිගේ පුතුමාකාර කතන්දර හදනවා කිව්වොත් එහෙම වුවගෙන නතු වුණොත් Tamanට තේරෙන්නේ නැතුව යයි ආපු පාර මතක නැති වෙලා සතිය නෑ මූණ කර්මස්ථානේ නෑ ඉන්න ඉරියව මතක නෑ මේ ළඟදී මා ආලුතෙන් පහළ වෙච්ච ආලෝකයේ දිගේ යනවා කියලා කියවනකොට ඒ ගුරුන්නාන්තේම කියනකොට ගෝලයා හිතනවලු මේ ගුරුන්නාන්තේ මට ඊර්ෂ්‍යාවෙන් කතා කරන්න යත් භවනා කරන්න යාටවත් මෙච්චර එකක් ඇවිල්ලා නැහැ ඒක නිසා මට හම්බෙච්ච එක විරුද්ධ වෙනවා කියලා ලොකු සංසි පොතේ ලියලා තියෙනවා
හරිම අමාරුයි. ඉදි කරන්න හරිම අමාරුයි. එහෙම නැත්නම් බය වෙන දේවල් ඇති කරනවා. එපා වෙන දේවල්. ඉතින් අර භාවනා නතර කරලා ගිහිල්ලා තොවිල් නටනවා. ඇපනූල් දානවා. පඳුරු අයින් කරනවා. මොකක්ද වුණා? ඒක කියලත් වැඩක් නැහැ. ඒක ඊට වැඩි දෙයක් මොකක් හරි භයානක භූත දෝෂයක් වෙන්න ඇති කියලා. ඉතින් ඇත්තටම ඉතින් පිස්සු පිහට්ටු හැලෙන්නේ එහෙම තමයි. නමුත් කාට හරි පුළුවන් වුණොත් මේ භාවනාවෙන් ඇතිවෙච්ච දෙයක් මගේ හිත මුවහා කරන්න කරපු දෙයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ චක්කුණා රූපං දිස්ව න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගුතං විහරන්තං උප්පජ්ජති පාපකා කුසල ධම්මා තත්ත සංවරය ආපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රිය චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. මෙහෙම සක්මන් කරනවා කියන්නේකෝ. එහෙම නැත්නම් මේ භාවනා කරන. එතකොට මට ඇහැට රූපයක් පේන. මේ පේන්නේ මනෝ රූපයක්. මට සක්මන් නෑ ඇත්ත රූපයක් පේන්න පුළුවන්. එතකොට මේ දකින්න රූපේ ව්‍යංජන අනුව්‍යංජන බැලුවොත් අංග ප්‍රත්‍යංග බැලුවොත් ඒ කියන්නේ ඒ තාක් දුරට සතියෙන් කැඩෙන. ඒ තාක් දුරට සක්මණෙන් හිත ඈතට යන. ඒ තාක් දුරට භාවනාවේ තොර වෙනවා. ඒ දැනගෙන මේ පින්නන්නේ මාරේ මේ පින්නන්නේ නිමිත්තක්. ඒ නිමිත්තට ඇදුනොත් ඒක ව්‍යංජන අනිව්‍යංජන බැලුවොත් මූල කර්මස්ථානයේ පැමිණීමේ හැකියාවක් නැති වෙනවා. ඒ නිසා ඒක තියෙද්දි ඒකයි මම පෙරේදා ඉඳලා වගේ මතක් කරේ මේ සද්දයක් ඇහෙද්දි රූපයක් වෙනදි ඒ රූපයේම ඉන්න ගමන් බලන්න තමන්ගේ මූල කර්මස්ථානයේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග එහෙනම් ගොඩ අරය පෙන්නන්න හදනවා 18 මායන් ටික සංසාරය අපි යන ගමනේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා රුදු වේසමවා මග අවරන්නේ ඒ පෙන්නන වේශ රූප තියේදී මූල කර්මස්ථානයේ බලනවා කියන එකක් කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නානා පිට බහුරූකෝලං එක එක જાති පෙන්නද්දී රත්තරම් පෙන්නනවා අසුචි පෙන්නනවා බුදුහාමර පෙන්නනවා දේවදත්ත පෙන්නනවා නැන්දම්ම පෙන්නනවා ආච්චිම පෙන්නනවා ඔව්වගේ විස්තර බලන්න ගියොත් ඒ තරම්ම මේකෙන් ගසාගෙන යනවා. අද භාවනා පොත් කියලා ඔච්චරයි ලියලා තියෙන්නේ බාගෙට තැම්බිච්ච අල ඌව ගෑවොත් බඩනරක් වෙනවා. ඉතින් ඌව පිළිබඳව මහෂී සයිදු ස්වාමීන් වහන්සේගේ ගුරුවත් පොතක් තියෙනවා. ඒ ගුරුවත් පොතේ පුදුමාකාර විදිහට මෙන්න මේ වගේ දෙයක් peint ඉඳ තියෙනවා. එතකොට ඕක දිගේ ගියොත් එතන ගිලිලා රහිනවා. මේ වගේ දෙයක් peint තියෙනවා. ඔබ බය වෙලා දුවනවා. ඒ ඔක්කොම තියෙද්දි අර මෙතෙක් අත්තල වෙච්ච හැරමිටිය වෙච්ච වාංගුවට ගත්ත මූල කර්මස්ථානයේ බලන්න තරම් නිහතමානී වුණොත් අහිංසක වුණොත් දෙයෝ ඈත ඉඳලා වඳිනවලු. අනේ මේ මිනිස්සයා නම් පුදුමාකාර ඥානවන්තෙක්. මෙයාට මේ රත්තරන් පොරොව දුන්නට ගන්නෙත් නෑ, රිදි පොරොව දුන්නට ගන්නෙත් නෑ. යාර තමන්ගේ යකඩ පොරොව එනකන් බලහන් ඉන්නවා. අද මොනවද පොරොන්දු දෙන්නේ භාවනාව හරියට දෙන්නම් කියලා? රත්තරන් පොරොව රිදි පොරොවයි තමයි. ඒකටම භාවනා කරන අය ඉන්නවා. ඒකටම භවනා කරන අය ඉන්නවා. ඒකයි සෝන ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ සද්ධා මට්ටමින්, ලාභ සත්කාර සම්මාන සිලෝක මට්ටමින්, මේ චීලබ්බත මට්ටමින් පටන් ගන්න පුළුවන්. නමුත් භවනා කරගෙන යනකොට පේනවා 80ක් 90ක් මේ මගදී හම්බෙන හොල්මන් දැකලා බය වෙලා ඉදිරියට යගන්න බැරි. ඒකට දන්නේත් නැහැ මේ පෙන්නන්නේ මනෝමය දෙයක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ පොත අරිනකොට මොකද තියෙන්නේ? මනෝබුබ්බංගම ධම්මා මනෝසිට්ඨා මනෝමය. මේ වෙලාවේ පේන හැබැයි අර කාම ලෝකේ පේන දේවල්, කාම සංඥා පේන දේවල් නෙවෙයි මේ කතා කරන්නේ. ඒකත් ගවන් කළා රූපෙටත් ගිහිලා රූප සංඥාවක් වෙනකොට ධම්මපදයේ පොතේ පළවෙනි ඝාත දෙක දොර පළු දෙකේ දොරක් හැරියා වගේ කියලා ඥාන දහම්දුර කියනවා. මනෝබුබ්බංගම ධම්මා මනෝසිට්ඨා මනෝ මේ පේන දෙක මනස පූර්වම් කරනයි මේ රූප පේන්නේ. මනෝසෙට්ට මනසයි මේකට මුල් මනෝමයයි. මේක දැකලා එව්වදිගේ ගියොත් හරියට අහතට ඉනිමන් වදිනවා වාගේ. කද්දාකවත් වගතුවක් වෙන්නේ නැහැ. ඒ වගේ ව්‍යංජනන් ව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. ඒ වෙනුවට තමන්ට පුරුදු තමන්ගේ අරමුණ, තමන්ගේ ඉරියව්ව. ඒ නැත්නම් මේ අහිංසක සතිය.